පළවෙනි එක තමයි මොහරි කොම්බට් සෝරි කොම්ෆර්ට් සෝන් එකේ නෝට මේ තව එකක් ඇඩ් කරන්න තව ටිකක් ඇඩ් කරන්න ඒ පොඩේ නේ මගේ නම ඩොන් කෙවන් මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් මම කතා කරන්නේ කොල්ලෙක් වුණාම කොහොමද අපේ ජීවිතේ ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. ඉතින් මම කතා කරනවා ෆැෂන් ගැන, ග්‍රූමින්, ෆිට්නස්, ඕවරෝල් self improvement ගැන. මම TikTok මුලින්ම පටන් ගන්න හැදුවේ 2019 අන්තිම වගේ වෙද්දි හැමෝම කතා කරන්න පටන් ගත්තා TikTok ගැන. මේක තමයි ඊළඟට එන ලොකුම platform එක. මේකේ මේ videos upload කරන්න ඕනේ කියලා. ඉතින් මම මගේ personal video ටික upload කරලා දැම්මා. ඒත් ලොකු traction එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම ෆැෂන් ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ 2020 අග වගේ ෆැෂන් මේ content upload කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පොඩි traction එකක් ආවිල මට recognition එකක් ආවා. මම 2021 අග වගේ මගේ YouTube channel එක පටන් ගත්තා. ඊට පස්සේ YouTube channel එක පටන් අරගෙන video upload කර කර ඉද්දි මට හිතෙනවා TikTok එකට අවධානය දෙන්න ඕන කියලා. ඊට පස්සේ මම TikTok එකට fashion videos upload කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ YouTube එකයි TikTok එකයි දෙකම blow up වෙලා ආවා. ලොකු audience එකකට reach කරන්න පුළුවන් වුණා. මොකද TikTok එකේ ඉන්න audience එක wide range එකකින්ද. අද කාලේ ගොඩක් තරුණ කට්ටියේ confidence හරිම අඩුයි. ඉතින් මම ඔයගලන්ට කියන්නම් මට my confidence වැඩි කරගන්න උදව් වෙච්ච දේවල් තුනක් ගැන. පළවෙනි එක තමයි physically active වෙන එක. මොහරි sport එකක් කරන්න එක්කෝ gym එකට යන්න. මොකද අපි කායික වෙහෙසෙද්දී අපේ මොළයට එකින් උත්තේජනයක් කම වෙනවා. ඒකෙන් අපි තවත් confident වෙනවා. දෙවෙනි එක ලස්සනට අඳින්න පිළිවෙලට ඉන්න. මොකද අපි ලස්සනට ඉද්දිත් අපේ confidence වැඩි වෙනවා. ඔයාම විශ්වාස කරන්නේ නැත්තම් ඔයා ලස්සන outfit එකකින්ද මේ කන්නඩේ කිස්සට ගිහලා බලන්නකො කොච්චර වාට confident එකක් එනවාද කියලා. ඉතින් පිළිවෙලට ඉන්න. තුන්වෙනි දේ තමයි අලුත් දේවල් කරන්ඩ අලුත් experience ගන්න. නිතරම ඔයාගේ comfort zone එකෙන් එළිය තියෙන දේවල් කරන්න. comfortable නැති දේවල් කරන්න පටන් ගන්න. මොකද ඒකිනුත් ඔයා තවත් confident වෙනවා.